යම් හිත වේදනාවක් දුක් වේදනාවක් කෙනෙක් තුල තිබෙනවා නම් ඒ ප්‍රශ්නය නිසා ඒ වේදනාව නිසා ඒ පුද්ගලයා නොනවත්වා විඳවනවා නම් ඒ මොහොතේ ඒ විඳවන මොහොතේ එම පුද්ගලයා සිතන්නට දක්ෂ විය යුත්තේ කුමක්ද ස්වාමීන් වහන්සේ? දැන් ඔබතුමිය ප්‍රශ්නයක් හැටියට මට යොමු කළේ කෙනෙක් යම් දුක් වේදනාවක් විඳිනවා නම් ඒ දුක් වේදනාව මම සංසාරයේ කළා වූ අකුසල් සංස්කාරයක ඵලයක් හැටියට දැකලා ඒ දුක් වේදනාව උපේක්ෂාවක් බවට පත් කරගන්නවා ධර්මයේ උපේක්ෂාවක් බවට දැන් මොකක්කෝ ඔබට මහා සිත් ඇවුලක් ඇති වෙනවා තේරෙනවද දරුවා නිසා සමාජයෙන් නිසා හෝ රැකී ආරක්ෂා ආයතනෙන් හෝ බරපතල සිත් ඇවුලක් ඇති වෙනවා ඔබේ සිත් ඇවුල ඇති වෙන උන වෙලාවේ ඔබ ධර්මානුකූලව හිතනවා ඒතොර මේ ධර්මානුකූලව හිතනවා කියන්නේ ඔබ තුළ ඉන්ද්‍රිය සංවරය ඒ වෙලාවේ තියෙන්න ඕනේ ඒතොර ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්න නම් අනිවාර්යයෙන් මොකද තියෙන්න ඕනේ පංචශීලයේ ආරක්ෂාව තියෙන්න ඕනේ තේන්නේ ඒ ආරක්ෂාව තිබ්බොත් තමයි Taman තුළ ඉන්ද්‍රිය සංවරය ඒතොර ඉන්ද්‍රිය සංවරය තුළින් තමා තුළ ඇති වුණා වූ සිත් වේදනාව Taman ධර්මානුකූලව දකිනවා මේ සිත් වේදනාව ඇති උනේ සංසාරේ මං කාට හරි සිත් වේදනාවක් දීලා තියෙනවා. එහෙම දැකලා මේක තමා විසින් කරගත්තා වූ අකුසලයක ප්‍රතිඵලයක් කියන කාරණේ දැකලා එයා නිරතුරුවම නොනා ඒ සිත් වේදනාවට දුක් වේදනාවට යා නැවත ඇලීම් ගැටීම් ඇති කරගන්නේ නැහැ. ඒක ධර්මයේ උපේක්ෂාවෙන් දකින්න. එම මානසික වේදනාවෙන් ඉවත්වීම සඳහා පිළියමක් ලෙස ඊට පිළිතුරක් ලෙස අපේ ස්වාමීන් වහන්සේ එම අවස්ථාවෙන් ඉවත්වයාම නැත්තම් මෙම අවස්ථාව මගහැරීමත් ඒකත් සුදුසු ක්‍රියාවක් නේද ස්වාමීන් වහන්ස? මෙහෙම ඉවත් වෙලා ගියා කියලා ප්‍රශ්න විසඳන්න බෑනේ. ඉවත් වෙලා ගියා කියලා ප්‍රශ්න විසඳන්න මොකද තමන්ගේ වගකීමක් තියෙනවනේ. දරුවා උදෙසා සාමිපුරුෂයා උදෙසා තමන්ගෙන් විය යුතු වගකීමක් තියෙනවා. යුතුයකමක් තියෙනවා. එතෙන්දී දරුවා නිසා සාමිපුරුෂයා නිසා දුකක් සකස් වෙනවා කියලා ඒ දෙන්නා මගහැරලා ඒ දෙන්නා අතහැරලා එහෙම යන්න බෑ. එහෙම ගියා කියලා තමන්ගේ අකුසලෙ මිදෙන්නේ නැහැ. එයා ඒ අකුසලයට බයේ දැරලා යන මොහොතක් පාසා තමන්ගේ සාම්පුරුෂයාට තමන්ගේ දරුවාට මවකගෙන් සාමිදියණියකින් වෙන්න තියෙන වගකීම් පැහැර හැරීමේ නැවත අකුසලයක් ජීවිතේට එකතු කරගන්න. නැවත අකුසලයක් ජීවිතේට එකතු කරගන්න. එතකොට ඒ සාම්පුරුෂයාගෙන් දරුවාගෙන් බැහැරට යාම නිසා ඒ අකුසලේ තව තව ශක්තිමත් වීම නිසා නෝනා එයා බරපතල තව තව අනුතුරු කරා ඉදිරියට යන්නත් පුළුවන්. මොකද දැන් මෙතන තමන්ගේ සාමියාගෙන් තමන්ගේ දරුවගෙන් බැහැරට ගිහිලා තියෙන්නේ. මීට වඩා බරපතල අකුසල් තමන් පස්සේ ඉන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම තමන්ගේ ජීවිතේට ප්‍රශ්නයක් එද්දී අපි නිරේතුරුවම කල්පනා කරන්න ඕනේ නෝනා මේ ප්‍රශ්නය කියන්නේ සංසාරයේ මං කාට හරි දුන්නා වූ ප්‍රශ්නයක් කියන කාරණය කියලා නෝනා. ඉතින් ඒක දකින්න නම් අනිවාර්යෙන්ම අපේ සීලේ පරිපූර්ණභාවය අපි තුල තියෙන්න ඕනේ. සීලේ පරිපූර්ණභාවය කියද්දී ආරෂ්ඨාංගික මාර්ගයේ සීලයට අදාළ බුදුරජාණන් වහන්සේ අංග 3ක් දේශනා කරනවා. සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ජීවෝ කියලා. මේ අංග තුනේ තියෙනා වූ පරිපූර්ණභාවය තමා තුළ තියෙනවා. ඒ තුළ ඇතිවෙන්නා වූ ඉන්ද්‍රිය සංවරය විසින් සම්මා සතිය තමයි නෝනා නිරතුරුවම එවැනි ප්‍රශ්නයක් ධර්මානුකූලව අපිට විසඳලා දෙන්නේ. ධර්මානුකූලව අපි විසඳ ගන්න අදක්ෂ නම් ඒ කියන්නේ ඊට අදාළ ඉන්ද්‍රිය සංවරය අපි තුල දුර්වල නම් සීලේ දුර්වලභාවයන් අපි තුල තියෙනවා නම් අපි මේ ප්‍රශ්නය නෝනා තවත් ප්‍රශ්න 100ක් ඇති වෙන දිශාවට තමයි අපි අරගෙන යන්නේ. ඒ නිසා ප්‍රශ්න වලින් ගහන සමාජයක ප්‍රශ්න වලින් පිරුණ ලෝකයක නෝනා ඒ ප්‍රශ්න ධර්මානුකූලව निराකරණය කර ගැනීම උදෙසා අපිට ලොකු සහයක් ලබා දෙන දෙයක් තමයි මේ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ කියන මෙන්න මේ ආජීව අට්ටමක සීලය අපිට ලබලා දෙනවා. ඒ නිසා නිරතුරුවම අපි සීලේ ආරක්ෂාව තුල ජීවත් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ සීලේ ආරක්ෂාව තුල ජීවත් වුණායි කියන කාරණයෙන් විතරක් නෝනා අපි සැබෑ බෞද්ධයෙක් නම් වෙන්නේ නැහැ. ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. සමහර පින්වතුන්ලා අපිට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මං සිල්පද පහ බිඳින්නේ නැහැ. මං වැරදි ආජීවයන්ට යන්නේ නැහැ. ඒ නිසා මං දැන් නිවැරදි බෞද්ධයෙක් බවට පත් වුණා කියලා. එයා සීලයට විතරයි වටිනාකම දෙන්නේ. වෙන දෙයකට වටිනාකමක් දෙන්නේ නැහැ. මෙතන නවතින්න කියන ධර්ම මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා නැහැ. කවුරු හරි කියනවා නම් මගේ ජීවිතේ මං මේ රකින්නේ ආරක්ෂා කරන්නේ සිල්පද පහ විතරයි. මං සිල්පද පහ රැකීමෙන් මං සුන්දර බෞද්ධෙක් වෙනවා කියලා ඒක නෝනා ධර්මයට අදාළ දෙයක් නන් නෙමෙයි. මොකද සිල්පද පහ ආරක්ෂා කරනවායි කියන කාරණය බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා. නමුත් නොහොනා ඉන් එහාට යා යුතු ගමන තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් වරක් එක ස්වාමින් වහන්සේ කෙනෙක් රෝගීව ඉන්න වෙලාවේ හොඳටම ගිලන්ව ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා අහනවා භික්ෂුව ඔබට මේ පහසුවෙන් යැපෙන්න පුළුවන්ද කියලා. ඔබට මේ පහසුවෙන් ඔබේ කටයුතු කරගන්න පුළුවන්ද? ඔබට යම් කුකුස් තියනවාද කියලා. එතකොට ඒ ස්වාමින් වහන්සේ කියන අනේ භාග්‍යවතුන් වහන්සේ මට හරියටම මේ හිතේ චංචල ස්වභාවයක් තියෙනවා කියලා. හිතේ කුකුස් ඇති වෙනවා කියලා. හිතේ විචිකිච්ඡාව ඇති වෙනවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇයි මහණ ඔබ සීලෙන් දුර්වලද කියලා. ඔබ සීලෙන් දුර්වලද කියලා. ඒ වෙලාවේ මේම ස්වාමීන් වහන්සේ දේශනා කරනවා නෑ භාග්‍යවතුන් වහන්සේ මම සීලෙන් දුර්වල නැහැ. මම සීලෙන් දුර්වල නැහැ. මගේ ප්‍රාතිමෝක්ෂ සීලය මන් දිවිහිමියෙන් ශක්තිමත්ව ආරක්ෂා කරන්න උත්සාහ ගන්නවා. ඒ නිසා මගේ සීලය පිළිබඳ මට කිසිම කුකුසක් නැහැ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා ස්වාමීන් වහන්සේගෙන් එහෙමනම් මහණ ඔබට සීලය පිළිබඳ කුකුස් නැත්තම් ඔබට මොකක් කෙරේද විචිකිච්ඡාවක් තියෙන මොකක් කෙරේද කුකුසක් තියෙන කියලා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ දැන් මේ ස්වාමීන් වහන්සේ මරණාසන්න වගේ ඉන්න ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අපිට ධර්මයේ දේශනා කරලා තියෙන්නේ මේ සීලේ ශක්තිමත් භාවයේ උදෙසා විතරක් නෙමෙයි. ඔබ වහන්සේ අපිට ධර්මයේ දේශනා කරලා තින්නේ කාමයන්ගේ නිරෝධය උදෙසා. රාගේ විරාගේ උදෙසා තේන්න රාගේ විරාගයක් බවට පත් කිරීම උදෙසායි ඔබ වහන්සේ අපිට ධර්මයේ දේශනා කළා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ස්වාමින් වහන්සේට සාදුකාර දෙනවා. එහෙමයි මහණ මම සීලය උදෙසා විතරක් නෙමේ උතුම් ධර්මයේ ඔබලාට දේශනා කළා තියෙන්නේ. මේ කාමයන්ගේ නිරෝධය උදෙසා මේ රාගේ විරාගේ උදෙසායි මං ඔබලාට ධර්මයේ දේශනා කළා තියෙන බුදු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට පංචශීලයේ ආරක්ෂාව තුල පමණක් නවතින්න කියලා කොතනකවත් දේශනා කළා නැහැ. පංචශීලයේ ආරක්ෂාව තුල ඔබලා නවතිනවා නම් අනිවාර්යෙන්ම ඊට මුල් වෙන්නා වූ හේතුවක් තියෙනවා. මොකක්ද ඒ හේතුව? සම්මා දිට්ඨියේ දුර්වලභාවය. සම්මාදිට්ඨියේ දුර්වල භාවය නිසාමයි ඒ හේතුවෙන්ම සකස් වෙන සම්මා සංකප්පයන්ගේ දුර්වල භාවය නිසාමයි යමෙක් කියන්නේ මම පංචශීලයේ තුල ජීවත් වෙනවා ඉන් එහා දෙයක් මට අදාළ නැහැ කියලා. ඒ නිසා යම් පින්වතෙක් පංචශීලයට විතරක් තමන්ගේ ජීවිතයට වටිනාකමක් දෙනවා නම් එයත් යහපත් දෙයක්. නම් අවදාකත් බුදුරජාණන් වහන්සේ අනුමත කළා වූ ධර්ම මාර්ගයක් නෙමෙයි. මොකද පංචශීලයේ ආරක්ෂා කරන කෙනා නිරතුරුවම පංචශීලයේ ආරක්ෂාව තුළ සම්මා වායාමයන් සම්මා සති සම්මා සමාධිය කරා අනිවාර්යෙන්ම යන්න ඕනේ. එතකොට පංචශීලයේ තමන් ආරක්ෂා කරනවා කියනවා නම් ඒ තමා තුළ සම්මා වායාමයන් සම්මා සති සම්මා සමාධි සකස් වෙන්නේ නැත්තන් ඕනා. ඒ පංචශීලය කවදාක්වත් සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසා නිරතුරුවම තමන් ආරක්ෂා කරන්නා වූ පංචශීලය සම්මා දිට්ඨියේ සම්මා සංකප්පයන්ගේ අර්ථයන්ගෙන් පෝෂණය කරගන්න. මොකද බුදුරජාණන් වහන්සේ සීල විසුද්ධිය කියන තැනින් විතරක් අපිට නතර වෙන්න කියලා කවදාකවත් කියලා නැහැ. පංචශීලය කියන තැනින් නතර වෙන්න කියලා කවදාකවත් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. ඒ නිසා ඔබේ පංචශීලය ඔබ සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය කරගන්න. ඒ පෝෂණය කරගත්තොත් පමණයි ඔබ ආරක්ෂා කරන්නා වූ පංචශීලය හෝ ආජීව අට්ඨමක සීලය සම්මා වායාමයන් සම්මා සති සම්මා සමාධිය ඔස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පංච නීවරණ තුනේ වූ හිතක් කරා ඔබ අරගෙන